මැද්දේ ජූලි මාසේ 27 වෙනිදා නැති වෙනකොට සතවර්ෂකින් තුනෙන් පමණකට වැඩි කාලයක් අවුරුදු 35ක් සමාජවාදී සමන්ත පක්ෂයේ ඒ කියන්නේ ලංකාවේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලංකා සහකාරයේ ලේ කමිටු කටයුතු කරපු විජේ සහෝදරයා නැති වෙන්නේ ඔහු ඇතුළු ජාත්‍යන්තර කමිටුවේ විසින් වර්ධනය කරන ලද ලෝක විප්ලවීය ක්‍රියාවලිය විද්‍යා ක්ෂේත්‍ර ක්‍රියාමාර්ගයේ තීරණාත්මක සංදිස්ථානයකයි. එතැන් ජාත්‍යන්තර කමිටුවේ දඟ ඇතුළු පවතින්නේ විප්ලවීය ජයග්‍රහණය සාර්ථක කිරීම සඳහා ලෝක පරිමාණව ලෝක පක්ෂය පිහිටවීමේ තීරණාත්මක වැඩකටයුතු මැදට අප ඉදිරිපත් කාල ප්‍රතිවේදය විප්ලව සාක්ෂාත් කිරීම කාල ප්‍රතිවේදය කාල ප්‍රතිවේදය කියන සලකන කොට විජේ සහෝදරයා ඉටුකරපු ක්‍රියාකලාප ගත්තම ඇත්ත වශයෙන් අතිශය තීරණාත්මක ක්‍රියාකලාප ඔහුට කරන්න තිබුණා. ඔහු කළා. ඒක අපට අලුතෙන් පැමිණ පරම්පරාවන්ට විශේෂ ඇතුළු ජාතන්ත්‍ර කොමිටු නායකත්වය මේ ක්‍රියාකලාපයේ ඉදිරියට ගෙන යාම සඳහා දැනට වගකීම පාර ගැනීමට ඒ ධෛර්ය අත්පත් කර ගැනීමට ලෝක විප්ලවීය ජයග්‍රහණය කරන පරම්පරාව හැටියට කටයුතු ඉෂ්ට කර ගැනීමට විශාල අධිෂ්ඨානයක් විජේසදර ජීවිත දිහා බැලුවම අත්පත් කර හැකි. මට විජේසදර පොළොවේ හමු වෙලා 1964 අගෝස්තු මාසයේදී මේ වන විට පමණ කාල ප්‍රතිදයක් ගත වෙලා තියෙනවා. ඒක තොඩි කියලා කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් එක දෙයක් තමයි 1964 ජූනි පාවාදීමට එරෙහිව ලංකා සමාජ පක්ෂයේ පාවාදීමට විරුද්ධව හතරවන ජාත්‍යන්තර ජාත්‍යන්තර කමිටුවේ ඊළඟ අවුරුද්දේ පීටීම් සඳහා මුල්කත්වයේ ගත පරම්පරාවේ ප්‍රධානී කැටියට විජේ සහෝදරයා ඉටු කරපු ක්‍රියාකලාපය 64 ජූනි මාසයේ 6 වෙනිදා සම්මේලනයෙන් පස්සේ ඒ සම්මේලනයේ පෙරදෙනි ශාඛාවට ඉදිරිපත් කිරීම සඳහා මම ආනන්ද බේරත් සමග පෙරදෙනිට ගිහ අවස්ථාවේදී පෙරදෙනි විශ්වවිද්‍යාලයේ පාවාදීමට විරුද්ධව නැගී සිටි කණ්ඩායමේ ප්‍රධාන සහෝදරයෙක් හැටියට විජේ සහෝදරයා හමු වුණා. අපි කාමරයක සාකච්ඡා තිබුවා. ඒකදී නොසලී පාවාදීමට විරුද්ධව විප්ලවීය පක්ෂයක් පීටී විජේ කියන කාරණාව කරා එළබෙන විජේසදර පියවර ගත්තා. ඊළඟ කාලපරිච්ඡේදය ඊළඟ මාස කීපය ඇතුළත ඒ පාවාදීමට විරුද්ධ අරගලය 70% සාක්ෂාත් කළ හැක්කේ හතරවන ජාත්‍යන්තර ජාතන කොමිටුවේ ලංකා සාකච්ඡා පීටීමටයි කියලා තීන්දුව කරමු. කණ්ඩායමේ මූලික සහෝදරයෙක් හැටියට පෙරදෙන විශ්වවිද්‍යාලයෙන් ආපු විජේසදර වැඩ කරා. ඒ වැඩ කරති කළේ ඔහු ඒ අතරතුර කාලපරිච්ඡේදයේදී පෙරදෙන විශ්වවිද්‍යාලයේ පැනලගේ ස්ට්‍රයික් සටනේ මූලිකත්වය අරගෙන ක්‍රියා කරන අතරතුරේමයි විජයවර්ධන ශාලාවේ ලේකම් හැටියට ඔහු විශාල ක්‍රියාකලාපයක් ඉටු කරා. විශාලතම ශිෂ්‍ය කණ්ඩායම මෙහෙවන්න අවසානයේදී ඇත්තවසයෙන් ඔහු සටන් කරේ සටන මැදම ජීවතම සටන් කරපු නායකත්වය සැපපු පුද්ගලයෙකු. ඔහු ඒ සටනේදී පිකට් එකකට පොලිසිය පහර දීම නිසා ඔහු තුවාල වුණා. තුවාලලා ඔහුට ස්ථිරතාවය කාලය ගත කරන ඔහු තුවාල වෙලා. ඒ වගේ ශාරීරිකව කිසිම පැකිලමින් තොරව ඉස්මතර ගිහ ඔහු සංවිධානාත්මක න්‍යායික වැඩකටයුතුවලදී ඒ සියල්ල ඉක්මවා යන ක්‍රියාකලාපයක් ඉටු කරා. විශේෂම ආරම්භ කාල ප්‍රතිදම බ්‍රිතාන්‍යයට ගිය ඔහු එංගලන්තයේ නෝර්ත් ලන්ඩන් සහකාරී ලේකම් කමිටුවට කටයුතු කරා. ඒ කටයුතු කරන අතරතුරේ තමයි ලංකාවේ අපේ පක්ෂයේ සහෝදර දෙන්නෙක් ඝාතනය කරනු ලැබුවේ සිනමා බණ්ඩාරනායක ආණ්ඩුවේ විසින් ලක්ෂ්මණ වීරකොන්ස ගුණදාස ගුණදාස. ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කොමිටු සහකාර ප්‍රධාන සහකාර මැදිහත්වී සිටිය එකට දීච්ච පුවත්පත නිවුස් ලිට පත්‍රයේ එක ලිපිය යුතු කියලා ඔහු මයික් මණ්ඩල බල කරලා ලන්ඩන් සහකාරීත් සාකච්ඡා කළා. 1970 එකේ
ප්‍රතිසකා සමඟ බේදෙච්ච අවස්ථාවේදී ප්‍රචණ්ඩ තනු සමාජ ව්‍යාපාර වෙනුවෙන් ඔහු ට්‍රොට්ස්කිවාදී ඉදිරිචන් ඉදිරිපත් කිරීම සඳහා පැරිසිය කතාවකට තෝරාගත්තේ ඔහු තමයි. ප්‍රධාන සාකාව විසින් ඔහු ලංකාවට එනකොට ලංකාවේ සාකාව විශේෂම රාජ මර්ධන ඉදිරියේ සමහර ප්‍රධාන නායක හිටියේ පලායම් ඉදිරියේ කීර්ති බාලසූරිය විල්ෆ්‍රඩ් පෙරරා ඇතුළු නායකත්වය ආභාර කරපු සටනේදී සමීප සගේ කැටිට මට මතකයි විජසර ආපු ගමන් අපි ඔහු අපේ පක්ෂේ පොලේ කමටට තෝර පත් කරනු ලැබවා සැන්සිට ඔහු පක්ෂය තම දුෂ්කර කාල ප්‍රජදයක විසම ඊල කාල ප්‍රජද අපිට නිරන්තර පොත් මුද්‍රණය සතියට තුම් පාරක් මුද්‍රණයකම දක්ක යන්න අට සිද්ධ වුණා. ඒ සම්බන්ධ නිවැරදි තීන්දුවක් විතරක ඉතින් ගමු ලබන තිබුණා මේ කාල ප්‍රජද ස්වරූපය පිළිබඳව. ඒකදී පුවත්පත් පිහිටීම සඳහා විජයසදරා චුකරේ යෝධ ක්‍රියාකලාපයක්. ඔහු එකල් ප්‍රජදී පක්ෂේ උපලේකම් සහෝදර හැටියට කිසිසදර ආධාර කරමින් පක්ෂේ සෑම සාකම වැඩකට සුර මැජත්තමින් ඇබිලිපිටිය පටන් අනුරාධපුරය දක්වා මෝටර් බස්සේ නගලා විශේෂම ලොකුවන්ගේ සහෝදරත් එක්ක හැමතැනම පුද්ගලිකව ගමන් කරමින් පත්තර ලංකා පුරාම අපේ පත්තරේ ඒකට සත්‍ය තුන් පාර පත්තර කරා අපි ගමන් කරලා තිබුණා. ඒක නිවැරදි තීන්දුවක්. ලොකු පරිමාණ විප්ලවාදී නැගටිම් තත්ත්වයක් ඇතුළත ජාත්‍යන්තර ස්තේ තීන්දුවක් කරන් තිබුණා. නිජෝපදා පුවත්පත් නිෂ්පාදනය කරන්න. ඒකදී සිංහල පත්තරේ සත්‍ය තුන් පාර නිර්මාණය කරමින් ඒකට අවශ්‍ය සම්පත් සොයා ගනිමින් ඒකට කරගහමින් විශේෂම පැරණි මුද්‍රණාලය ගණනලා ඒක පිහිටුවාගෙන ඒක මැනේජ් කරගෙන ඒක සම්පූර්ණයෙන් කරට අරගෙන සම්පූර්ණ කම්පෝන් මාත් වුවත් පස සතිය තුන් පාර නිර්මාණය කිරීම සඳහා අරුත් ගන්නක් කරපු ෆයිට් එක ඔහුගේ වැඩකටයුතු හමුද කරන හැකි දකට පවතිනවා. මෙයා මැද්දාවේ තමයි ඔහු පොලිස් හතන්නකට ගන්න ලැබුවේ හලාවත රැස්නීමක සුත්ත ආණ්ඩු අධ්‍යාපන ප්‍රතිපත්ති විරුද්ධව කතා කරයි කියලා. තවත් 40,000ක් නීති විරෝධීව හිරේ හදාගත්තු ඔහු නිදහස් කිරීමට අන්තිම ජයවර්ධන ආණ්ඩුවට සිද්ධ වුණා. වන්දි ගෙවමින් ඔපෙන්නුම් කරා ඒ කාල ප්‍රජා ඇතුළත පොලිස් සත්තරංගු ඉන්නකම හැදිරිච්ච විරෝධාර ස්වභාවය ගැන ඔහුට හිටපු අනිත් මිනිස්සු දැනු සඳහන් කරනවා. ඔහුට පොලිස් ඉන්ස්පෙක්ටර් කතා කරනට උඹ කියලා ඔහුත් පොලිස් ඉන්ස්පෙක්ටර්ට උඹ කියලා කතා කරා. උඹ කවුද කියලා. ඒ වගේ ඔහුට නිර්වීර් ධෛර්යමත් ස්වභාවය විප්ලවාදී කැසිරෙන කොයි ආකාරයකින්ද පෙන්නුම් කරා. මට මතකයි ඩේවිස් සහෝදරයා ලංකාවට ඇවිල්ලා කතා කරද්දී දෙවිසාදර කිව්වා ඒ හැසිරීම විප්ලවාදී ව්‍යාපාරට උදාර හැසිරීමක් කියලා. සාදරයා ලංකාවේ පක්ෂයේ කරපු සටන් මගේ අවධානය කරා. ඒක ජාත්‍යන්තර සඳහා කරන දාරගලේ කොටසක් හැටියට දැනුවත්ම කළේ ඔහු න්‍යායික සහ දේශපාලනිකවත් චාරිත්‍රිකවත් ජාත්‍යන්තර සම්බන්ධතාව පවත්වන සටන් කරපු සහෝදරයෙක්. කිට් සහෝදරයා නැතුණන් පස්සේ ලංකාවේ පක්ෂ ලේකම් මැටියට පත් කරගෙන කොයිතරම් නිවැරදිද කියන එක හොයින කාල ප්‍රතිජය ඇතුළත තහවුරු කළා. ඒ අභියෝගන ඔහු භාරගත්තේ ජාත්‍යන්තර ඉරියේ විශාල අභියෝගයන් පවතින තත්ත්වය ඇතුළතයි. තවසෙම එහිදී නොවැනි ශක්තිමත් ඔහු විදර්ශන වර්ධනය කරමින් කරපු සටන ජාතන්ත්‍ර කොමිටි ආදරණ ජාතන්ත්‍ර ජාතන කොමිටි ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් වනවා ඇති වැදගත් පරිච්ඡේදයක් වනවා ඇති. මුල සිට අගට විශේෂ දෙපතුලට ශරීර සෑම අංගලක්ම සෑම මොහොතක්ම විප්ලවණයෙන් කම්කරුපන් විප්ලවණයෙන් යොමු කරපු න්‍යායික දේශපාලනික නායකයෙක් හැටියට නිර්භීත නායකයෙක් හැටියට විසෝදර කිසිවකටත් නොදෙවෙනි කලාපයක් ජාතන්ත්‍රය තුළ ඉච්චු මට එහි නම්සිය හැට ගණන්ගොඩ ඉඳලා ජාත්‍යන්තර කොමිටේ සාමාජික හැටියට ඔහු ඇසෝසිේට් කරන ලැබුණා. ඔහු ජාතන්ත්‍ර සඳහා කරපු ප්‍රතිපදානය ලෝක පක්ෂ සඳහා කරපු ප්‍රතිපදානය ඉන්දියානු උපමහාදීපයේ පක්ෂ ගොඩන සඳහා කරපු ප්‍රතිපදානය ලංකාවේ පක්ෂ ගොඩන සඳහා කරපු ප්‍රතිපදානය නා පරපුර කියම් ශක්තිමත් කියීමට ඔහු දීපු ආදර්ශය
අපි සියලු දෙනා අප අතර ගත යුතුව පාතිනවා. අපි තරුණයට ආරාධනය කරන්නේ දැනටම කරනවක තරුණ සහෝදරු පෙන්වන කරන පටන් ගන්නලා තියෙනවා. යලුත් දැන් ඇවිල්ලා තියෙන අලුත් પરම්පරාවක මූලාරම්භකව අපිට ඉදිරි කාලෙදී එන දැවැන්ත තරුණ කණ්ඩායම ලෝක පුරාම මෙහෙයවා ගැනීම සඳහා විශේෂයෙන්ම සම්භාව්‍ය විප්ලවී නායකයෙක් වචන පරිසමාප්ත අර්ථයෙන් සම්භාව්‍ය විප්ලවී නායකගේ ජීවිතය වෙනුවෙන් ආදර්ශය අපි අපේ ඉදිරියේ පවතිනවා. සම්බන්ධ වීම, දීකවිලි කටයුතු කිරීම, පත්‍රයේ විකිණීම, හැම කටයුතුවේම ශාරීරික මැදිහත් වීම, ඕල්රවුන්ඩ් වැඩ කටයුතු කරනවා, කොයිතරම් රාජ මර්ධනයට මුහුණ දෙන හැටි මෙහෙමයි කියලා පෙන්වන කරු සහෝදර කැටියට ඔහු ඉසුකරු ක්‍රියාකලාපේ විප්ලවී කේන්ද්‍රයේ භාවිතා පිළිබඳ නැතන් ජාතරණ ජාත්‍යන්තරයේ අච්චේ වැදගත් මේ සියල්ල කරන ලැබේ මූල ධර්මාත්මකවයි ට්‍රොට්ස්කිවාදී සඳහා කරන අරගලය චතුර්ථාධික අරගලයේ සාරය තමන් තුළට ගෙනල ඇතම පැහැර යන්නේ අපි හදරණ ජාත්‍යන්තර ජාත්‍යන්තර කමිටුව එයි පස්සන කාල ප්‍රජය අතර මෙම සිටින බව තෙව සහෝදර පෙන්නු කර දෙන ආකාරයට පස්සන කාල පරිජය තුළ විප්ලව සාක්ෂාත් කරන කාල පරිජයයි ඒ කාල පරිජය තුළ කෙසේ වැඩ කළුද කියන එක පිළිබඳව ආදර්ශයක් අපට ඉදිරිපත් කරමින් ඒත් එක්ක පක්ෂ ක්‍රියාමාර්ගයේ තීවණ කිරීම සඳහා උපස්තම්භක වෙච්ච ප්‍රතිපදානයන් කළා ඒ විශේෂ සඳහන් කර යුතුයි. කම්කර පන්තියේ විප්ලවී නායකත්වය ගොඩනැගීම සඳහා කම්කර පන්තිය සහ ගොවි ජනතාවගේ විප්ලවී නායකත්වය ගොඩනැගීම සඳහා ක්‍රියාකාරී කොමිටුවල භූමිකාව කොමිටිස් ඇක්ෂන් ඒ සම්මේලනයක් සඳහා කරන සටන කොමිටිස් ඇක්ෂන් බලපෑම් කිරීමේ මධ්‍යස්ථාන බවට නෙවෙයි ප්‍රාදේශීය ක්‍රියාමාර්ගය සඳහා කම්කර පන්තිය දිනා ගැනීම මධ්‍යස්ථාන සටන කරන මධ්‍යන හැටියට පවත්වාගෙන යා යුතුයි කියන එක විශේෂයෙන්ම වෙනෙනන්ට විරුද්ධ අවධානය කරන විශේෂ පියවර ගත්තා. ඒ ජාත්‍යන්තර කොමිටියේ වැඩ පිළිවෙල ශක්තිමත් කිරීමෙන් ඉදිරි කාල ප්‍රතිජය අතුරත විප්ලවී නායකත්වය සාක්ෂාත් කිරීම සඳහා තීරණාත්මක විටකට තුළ ඕකරපු මෑතම ප්‍රතිසදානයක් ගැටියට අපට සඳහන් කළ හැකි. මම මෑතම කිව්වොත් වැරදිම ඊට පස්සෙත් ඔහු දිගටම වැඩ කරගෙන ගියා. ඔහු නැති වුණේ he died in harness. ඔහු බර දරාගෙන නැති වුණේ එක මොහොතකවත් ඈත් වෙන්නේ නැහැ. අවසාන මොහොත ලසිත සාදර කියයි ඔහුගේ ඔළුව තිබුණේ විප්ලවී දේශපාලන පිළිබඳ ප්‍රශ්නය. ඒක එක මොහොතකවත් බිම දාපු පුද්ගලයෙක් නෙමෙයි. ඒ සිගත්තම ඉතා දීර්ඝ ඉතිහාස කාල ප්‍රවේශයක අතන ජාත්‍යන්තර ඉතිහාසයෙන් භාගකට වැඩි කාල ප්‍රවේශයක මතකයේ දීර්ඝ කාල දිනේවා කියලා කියන්නේ ඒක එසේ ජීවත් කිරීම ඉබේ සිදු වන දෙයක් නෙවෙයි. නව પરම්පරාවන් මේ කලට අරගෙන ජීවත් කළ යුතු කියන එක පිළිබඳ රටේම ඇතුව අපත් ඔහුගෙන් ගෙන දේ අපේ ජීවිතවල ඉදිරි කාල ප්‍රවේශවල වර්ධනය කිරීමට අපි කැපවී ගත යුතු කියන අර්ථයෙන් විශේෂ අධ්‍යාපන මතකයේ දීර්ඝ කාල පවත්වාගෙන යමු දිනේවා කියලා අපි කියනවා.